වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රස බේරෙන චොක්ලට් පුඩින් එකක් ලේසියෙන් හදාගන්න විදිහ. ලේයර් 3කට තමයි මේක හදන්නේ. ඉතින් හරිම රසයි ඔයාලටත් පුළුවන් හදලා බලන්න. මුලින්ම මම බිස්කට් ග්‍රෑම් 100ක් මේ බෝල් එකට දාගන්නවා. ඔයාලා රස කැමති ඕනම බිස්කට් ජාතියක් ගන්න පුළුවන්. මාරි බිස්කට් උනත් ගන්න පුළුවන්. මුලින්ම මම බිස්කට් ටික අතින් පොඩි කරගන්නවා. පොඩි කරගත්ත බිස්කට් වලින් භාගයක් විතර ග්‍රයින්ඩර් ජාර් එකට දාලා කුඩු කරලා අරගෙන එනවා. ඉතුරු ටික නිකම්ම මම මේකට මිශ්‍ර කරනවා. කොටාගත්තු බිස්කට් කුඩු ටිකයි පොඩි කරගත්තු බිස්කට් ටිකයි හැන්දකින් කලවම් කරනවා. ඊට පස්සේ අපිට කොකෝවා පවුඩර් මේස හැන්දි දෙකක් ඕන වෙනවා. චොක්ලට් පවුඩර් ටිකයි බිස්කට් කුඩු ටිකයි හොඳට කලවම් කරන්න ඕනේ. මේකෙන් හොඳ රසයක් එකතු වෙනවා මේ පොඩින් එකට. ඊට පස්සේ හැන්දක් අරගෙන මේ ටික හොඳට තද කරලා තුනී කරන්න ඕනේ. මේ භාජනයේම තමයි මම පුඩින් එක හදාගන්නේ. මේ ටික හොඳට තද කරලා තුනී කරගත්තා. एक पैत किन तीनवा मीलंगट मम वत्र कोप एक हमार कुत फ्रेश मिल्क कोप एक हमार कुत गन्नवा मम कोप कील संधान कले मेचनीन खप्पलट मेक मिलीलीटर लिंग गन्नवा किरी वत्र देखम मिलीलीटर हत्से पनावा मेकट मम कॉर्न फ्लावर मेस हिंदी हतरा के करगानवा इट बस मेटिको हट दिए करगानवा पैन के लिपेल तीन अड़गिंदरे सीनिकोप बागेट मेसाइन देखा कितर अड़ूंद सीन टे कैरमल करगा नूने मेती विना हतर कट पास अलट पेन सीन वाल पाट मार वेगन मेक तवटिका अड़गिंदर तीयागा नूने मेन मेघान पाट उनाट पास अभी मिश्र करगत किरी सह कॉर्न फ्ला मिश्रण कोप इक हमारा मेकट दागनवा मिश्र करगत मिली लीटर हे पनहेम बागे तमाइ मेकट एक इध मेक दानेट परश्रम दाने कैरमल गोड़ क्रास्ने अत हिमालय वादी इडतीनवा किरीटी के एकतुकराट पास कैरमल कैट कैट विनवा इधन एक दीवन का हेंदिगा नूने मीलंगट गिंदर चूटा वैडी करगा मेक उक्कु मिश्रण वेनका लिपेती आगा नूने गिंदर एक पार गोडाक वैडी करेमुन मेक दोदोल वगे विनवा मे विधि एक दिगट हेंदिगा तीयागावा मेकट नटला उक् मिश्रण वनका तीयागा नूने पदम हरियट बलागन अभी मे इकतुकरगत फ्रेश मिल्क अलट पोलकिरीगा पुलवांग हेब इतकोट रस देखावा वेडियम रस फ्रेश मिल्क दाल दागा मिश्रणे लिपेम बाल विनाडी पहाकितर तेल तमाम बिस्कट लेयर एक उड़ट में मिश्रणे दागाने दानकोटरिगा हिमीट दागानोने
අනෙක් කිරි මිශ්‍රණයටත් මම සීනිකෝප භාගයට වඩා පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්නවා. ඒ වගේම කොකෝවා පවුඩර් මේස හැඳි දෙකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට මෙතනදී චොක්ලට් ලේයර් එක ටිකක් වැඩිපුර ඕනි කියලා හිතුනොත් එහෙම තව ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් එකතු කරන්න. ඒකටම තව කෝන්ෆ්ලා මේස හැඳි එක හමාරකුත් චොක්ලට් පවුඩර් මේස හැඳි එකකුත් එකතු කරලා දිය කරගන්න. එතකොට ඔයාලට චොක්ලට් ලේයර් එක වැඩියෙන් ගන්න පුළුවන්. මේ ටික දිය කරගෙන ඉවරයි පෑන් එක අඩු ගින්දරේ තියෙන්නේ. මේ මිශ්‍රණය මම පෑන් එකට දාගන්නවා. ඒකත් ගොඩාක් උකු මිශ්‍රණයක් වෙනකන් තියාගන්න ඕනේ. සමහර කෝන්ෆ්ලා වර්ග කිරිත් එක්ක දිය කරාට පස්සේ මෙහෙම ලිපේ තිබ්බහම උකු ගතිය හරියට එන්නේ නැති වෙනවා. ඉතින් එහෙම වර්ග ඔයාලා දන්නවා නම් ඔයාලට පුළුවනි කිරිත් එක්ක දිය කරන වෙලාවට වැඩිපුර කෝන්ෆ්ලා මේස හැඳි භාගයක් දාලා දිය කරගෙන මේ විදිහට හදාගන්න. මේ ටික හොඳ උකු මිශ්‍රණයක් වෙලා බුබුලු දාලා නටනකන් ලිපේ තියාගන්න ඕනේ. මම මේ වීඩියෝ එක කෙටි කරලා ඔයාලට පෙන්වුවට ඔයාලා විනාඩි 8ක් විතර ලිපේ තියාගෙන හැඳි ගන්න වෙනවා. ඉතින් මේ වෙලාවේදී මම මේක ලිපෙන් බා ගන්නවා. ලිපෙන් බාලාත් විනාඩි 5ක් විතර මේ ටික නිවෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට හැඳක් තියලා ඒ කුඩර තමයි මිශ්‍රණය වක් කරගන්නේ. ඔයාලා මේ පේන විදිහට බලාගෙන කරන්න. මේ වගේ මිශ්‍රණය දාලා ඉවර වෙලා ටිකක් තුනී කරගන්න. ඊට පස්සේ මේක හොඳටම නිවෙන්න තියන්න ඕනේ. නිවුනට පස්සේ පැය දෙකක් තුනක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. මේ තියෙන පැය තුනක් ෆ්‍රිජ් එකේ දාලාගෙන ආපු පොඩිම මම මේකට උඩින් චොක්ලට් පවුඩර් ටිකක් මේ විදිහට දාගන්නවා. මීළඟට ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් මේ වගේ චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් උඩින් දාගන්න. ඉතින් මේ බලන්න හරිම රසපඩයි. මේක පුදුම රසක් තියෙන්නේ. පොඩි අය එහෙම ගොඩාක් ආස වෙනවා. උත්සව අවස්ථාවලදීත් ඔයාලට හදන්න පුළුවන්. අපි ඇටම ලේයර් එකට දාගත්තු බිස්කට් කුඩු ටික පෙඟිලත් නැහැ. ඒ වගේම කැරමල් ලේයර් එකත් ගොඩාක් රසයි. රස තුනක් තියෙනවා මේකේ. උත්සව අවස්ථාවලදී ඔයාලට හදලා බලන්න පුළුවන්. ඔයාලට කොකෝවා පවුඩර් මිලදී ගන්න ඕන නම් ලංකාවේ කේක් බඩු කඩවල බලන්න. ඒ වගේ විකුණන්න තියෙනවා. ඒ වගේම කෝන්ෆ්ලා මිලදී ගන්න ඕන නම් ෆුඩ් සිටි වල තියෙනවා. නැත්නම් ටවුන් වල සමහර කඩවලත් තියෙනවා. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අටත් වාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.